ගරු ස්වාමීන් වහන්ස, කර්ම රෝග කියලා කියන්නේ කිසිම ආයුරකින් ඖෂධ වලින් සුවපත් නොවන රෝගද ස්වාමීන් වහන්ස? මෙහෙමයි, කර්ම රෝග කියලා කියන්නේ නෝනා පෙර කළා වූ අකුසල් නිසා සකස් වෙන්නා වූ. දැන් මම ඉස්සෙල්ලා සුප්‍රබුද්ධ ගැන කිව්වනේ. මේ සුප්‍රබුද්ධ මව් කුසෙන් ඉපදෙනකොටම කුෂ්ඨ රෝගී. ඒ කුෂ්ඨ රෝගී බවට පත් වුණේ ඇයි? අතීතේ පසේ බුදුරජාණන් වහන්සේට කළා වූ දරු චෝදනාවක් නිසා. ඒ වගේ නෝනා අපි අතීතේ කළා වූ අකුසල් නිසා සැදෙන්නා වූ බරපතල රෝගාබාධය තියෙනවා. පිරිකාව ගත්තොත් අකුසලයන් නිසාම සකස් වෙන රෝගයක්. එතනින් ඔය ගියාම මේ ඔය මේ අර්ශස් වගේ රෝග අනිවාර්යෙන්ම සමේ රෝග අර්ශස් වගේ රෝග ඔය සුදු කබර ඒ වගේ රෝග බාධය අනිවාර්යෙන්ම නොවන අතීතයේ කළා වූ අකුසල් වල විපාක කර්මයන්මයි. අපි සංසාරයේ අනුන්ට නිග්‍රහ කරලා අනුන්ට අපහාසයන් කරලා එවැනි තත්ත්වයන් කළා සත්ව හිංසාවන් කළා සත්ව ඝාතනයන් කරලා රෝගීන්ට උපස්ථානය කරන්නේ නැතුව ඉඳලා අම්මා තාත්තාලාට උපස්ථානය කරන්නේ නැතුව ඉඳලා හොඳේ එවැනි රෝග තීනයට සමච්චල් කරලා එවැනි හේතුන් නිසා එවැනි සකස් වෙන්නා වූ රෝගාබාධයන් තියෙනවා. මේ සමහර අවස්ථාවලින් අපිට සමහරව ඇවිල්ලා කියනවා හාමුදුරනේ මෙච්චර බෙහෙත් කළා මෙච්චර විශේෂඥ වෛද්‍යවරු ළඟට ගියා තාම මේ ලෙඩේ හොඳ වුණේ නැහැ. ඉතින් එහෙමනම් අපි දකින්න ඕනේ ඒක කර්ම රෝගයක් හැටියට. කර්ම රෝගයක් හැටියට දැක්කට පස්සේ අපි කුසලයේ තුලින් අපි ඒක යටපත් කරගන්නවා. හැකිතාක් මෛත්‍රී චිත්තයන් වඩමින්, හැකිතාක් බෝධි පූජා සිද්ධ කරමින්, හැකිතාක් රෝගීන්ට උපස්ථානය කරමින්, හැකිතාක් රෝගීන්ට ඖෂධ ධර්මයන් පූජා කරමින්, හැකිතාක් මෛත්‍රිය කියන කාරණේ වඩමින් අපි නිරතුරුවම ඒ රැස්වෙන්නා වූ කුසල් බලයෙන් අතීතයේ අපින් වෙච්චා වූ යම් අකුසල් ශක්තියින් තියෙනවනම් ඒවා යටපත් වේවා කියලා චිත්තය සකස් කරගන්න. එහෙම තමයි ඒවා යට කරගන්න තියෙන්නේ. නමුත් ඔය ඉතිස්සෙල්ලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නම් කෙනෙක් හිටියා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ දානෙකට වැඩියා ගෙදෙට්ට. නමුත් ගෙදර ඔක්කොම හිටියා නංගි එළියට ආවේ නැහැ. ඉතින් අහනවා අම්මගෙන් කෝ නංගි කියලා. එතකොට කියන නංගිට බරපතල චර්ම රෝගයක් හැදිලා එළියට එන්න බෑ කියලා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලනවා මේ අකුසල් විපාකේ මොකක්ද කියලා. එතකොට එයා දැකලා කියනවා මේ එයා පෙර ජීවිතේ මේ රජ කෙනෙක්ගේ අන්තඃපුර බිසවක්. එතකොට මෙයා එක බිසවක් කෙරෙහි මේ දැඩි ආකාරයෙන් කිපිලා ද්වේෂය සකස් කරා. රජතුමා ඒ බිරිඳගේ මාලිගාවට යන දවසේ ඒ සේවකයින් දාලා ඒ ඇඳේ කහඹිරිය ගාලා. ඒ නිසා ඒ දේවිය අප්‍රමාණ පීඩාවට පත් වෙලා. එහි අකුසල් විපාකය නිසායි මේ ජීවිතේ මෙයාට මේ ආකාරයෙන් චර්ම රෝගයක් වැළඳුනේ කියලා එයා දැක්කා. දැකලා ඊට පස්සේ එයා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගණියට කියන්න නැගණියගේ තියෙන රත්තරන් බඩු විකුණලා. අනුන්ගේ සල්ලි අරන් නෙමෙයි. එයා ළඟ තියෙන රත්තරන් බඩු සියල්ලම විකුණලා ස්වාමින් වහන්සේලාට සංඝයාට දානශාලාවක් හදලා පූජා කරන්න කියලා. ඊට පස්සේ නැගණියාගේ රත්තරන් බඩු ඔක්කොම විකුණලා දානශාලාවක් හදලා පූජා කරනවා. ඉන් පස්සේ නෝනා ඒක අතුරු දාන වෙලා යනවා. ඒ චර්ම රෝගේ අනු වෙලා යනවා. ඒ නිසා එවැනි කර්ම රෝගයෙන් තියෙනවනම් අපි බෙහෙත් කරලා හොඳ වෙන්නේ නැති රෝග බාධ තියෙනවනම් ඒවා හුඟක් වෙලාවට කර්ම රෝග ගණයටයි වැටෙන්නේ. එවැනි දේවල් නොවන කුසලයේ තුලින්මයි අපි යටපත් කරගන්නේ. කුසලයේ තුලින්මයි.